तेरुवन सरणाई सिलुमे दिनाट विनय उनाम बुद्ध शासनस्य आयु विनय संवरणा दहम कथिकावत अदत्त आरंभ करण अपि सूदानम वेन्ने मम इन्न परिसरय पुण्यवंत भूमियक पुण्यवंत भूमियक पुण्यवंत स्वामीन वहन्से केनेक वेडमगेन सत्पुरुष असुर सहित बौद्ध अनालिकाव अदत् मे वेडसटहन ඔබ වෙත ගෙන එන්න සියලු කටයුතු සම්පාදනය කරමින් සිටින්නේ එක පැත්තකින් ස්වර්ණමාලි මහා චෛත්‍යරාජයන් වහන්සේ වැඩ සිටිනවා ඒ වගේම පෙර රජදරුවන් ලංකාව ශස්ත්‍රීක කිරීම සඳහා නිර්මාණය කළ අබය වැවෙන් හමා එන සීතල පින්බර සුලම් පොද අපේ ඇඟේ දැවටන මොහොතක ලංකාවේ ප්‍රධානම අවශ්‍යතාවයක් වෙලා තියෙන මේ වෙනකොට විනය පිළිබඳව බොහෝ විවිධ කතිකාවතන් නිර්මාණය වෙලා තිබෙන කාලවකවානුවක තමයි බෞද්ධ අනාලිකාව පින්වත් ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගෙන විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත මේ විදිහට වැඩසටහන් මාලාවක් විදිහට ඔබ වෙත ගෙනෙන්නට තීරණය කළේ මේ වෙනට වැඩසටහන් 14ක් 15ක් පමණ විකාශනය වෙලා අවසන් ඒ වගේම විනය පිටකය සම්බන්ධ කරගෙන පළමු පරාජිකා ශික්ෂා පදය පැනවීම සම්බන්ධ වූ කරුණු කාරණාත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ මේ වැඩසටහන් මාලාව පුරාවටම පැහැදිලි කරන්නට යෙදලා තිබෙනවා. ඉතින් උන්වහන්සේත් සම්බන්ධ කරගෙන අපි අදත් වැඩසටහන ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ මේ පුණ්‍යවන්ත භූමියේ සිට මේ සත්පුරුෂ ඇසුරේ සිට කල්යාණ මිත්‍ර ඇසුරේ සිට බෞද්ධ අනාලිකාව හරහා මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නයි අදත් අපි සූදානම් වෙන්නේ. අපේ ආරාධනාව පිළි අරගෙන මේ වැඩසටහන වෙනුවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් අදත් වැඩමවා සිටින අපේ ගරුතර ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිගැනීමයි සිදු කළ යුතුව තිබෙන්නේ. පළමුව අදත් අපගේ අනුකම්පාවෙන් වැඩසටහන සඳහා වැඩමවා වදාළ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරාධිපති මහා විහාර වංශාලංකාර පරියප්ති විශාරද සද්ධර්ම කීර්තිශ්‍රී සංඝසෝබන රාමඤ්ඤ වංශ ප්‍රදීප ධර්මශාස්ත්‍ර සිරෝමනි ධර්ම කීර්තිශ්‍රී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත විද්‍යාවේදී අවසරයි පූජ්‍යපාද මහව ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්නට අපි කැමැතියි. එවගේම උන්වහන්සේගේ පාද නමස්කාර කරමින් අදත් වැඩසටහන සුපුරුදු විදියටම ආරම්භ කරන්නයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. බුද්ධ ශාසන සායු විනය සම්වර්ණ දහම් කතිකාවත ආරම්භ කරන්න පෙර ආතුව අද දවසේ වැඩසටහන සඳහා පුණ්‍යවන්ත දායකත්වයේ ලබා දෙන අනුග්‍රාහක පින්වතුන් පිළිබඳවයි අපි මතක් කරන සූදානම් වෙන්නේ. අද වැඩසටහනට දායකත්වයේ ලබා දෙන්නේ කුරුණෑගල පාර රඹුකන සිරිසේන රණසිංහ මහතා සහ එම බිරිඳ ශීලා ගුණතිලක මහත්මිය විසින්. අද වැඩසටහන සඳහා පුණ්‍යවන්ත දායකත්වයේ ලබා දෙන්නේ කුරුණෑගල පාර රඹුකන සිරිසේන රණසිංහ මහතා සහ එම බිරිඳ ශිලා ගුණතිලක මහත්මිය විසින්. ඒ පිළිබඳවත් සිහිපත් කරමින් අපි අද ධර්ම සාකච්ඡාව සඳහා යොමු වෙමු. ගෞරවනීය ස්වාමින් වහන්ස අප මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉඳියේ පළමු පරාජිකා ශිල්පදයේ පිළිබඳව සහ ඒ වගේම එතෙන්දි ධර්මය විනය පිළිබඳ විනිශ්චයක් සිදු කරන ස්වාමින්ද්‍රයන් වහන්සේ කෙනෙක් සතු විය යුතු ලක්ෂණ පිළිබඳ එහෙම නැත්නම් චතුර්විධ ධර්ම කරුණු පිළිබඳ එහෙම නැත්නම් චතුර්විධ විනය මිනිශ්චයන් පිළිබඳව ඔබ වහන්සේ අපට පැහැදිලි කරන්නට යෙදුණා. හැබැයි දැන් මේ හැමතැනකදීම වහන්සේ පැහැදිලි කරන්නේ විනය මිනිශ්චයක් කරන්න සුදුසුකම් ලබන ස්වාමින් වහන්සේ කෙනෙක් මොන වගේ විය යුතුද, විනය මිනිශ්චයක් සිදු කිරීමේදී ඒ සඳහා සූදානම් විය යුත්තේ කොහොමද, ඒ සඳහා සම්පූර්ණ කළ යුතු සුදුසුකම් මොනවාද කියන එක අපි ඍජුවම මේ ප්‍රශ්නට යොමු වෙන්න කැමති ස්වාමින් වහන්සේ. මේ විනයදර භික්ෂූන් වහන්සේ නමක් කියන්නේ මොන වගේ සුදුසුකම් සම්පූර්ණ කරන කෙනෙක්ද කියන එක පිළිබඳව. මොකද හේතුව අද වෙද්දි සමාජයේ බොහෝ තැන්වල කතිකාවතන් සිදු වෙනවා විනයදර භික්ෂූන් වහන්සේ කෙනෙක් අපි හඳුනගන්නේ කොහොමද කියන කාරණාව. මේ වැඩසටහන පුරාවටම වහන්සේ පැහැදිලි කළේ විනයදර භික්ෂූන් වහන්සේ කෙනෙක් හඳුනා ගැනීම සහ මොන වගේ විය යුතුද කියන කාරණාව. නමුත් අපි කැමති කෙලින්ම විනයදර භික්ෂූන් වහන්සේ කෙනෙක් හඳුනා ගැනීමේ මූලික කරුණු කාරණා පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. ඒ නිසා ඔබ වහන්සේට ආරාධනා කරනවා පින්වත් ස්වාමින් වහන්සේ අපට පැහැදිලි කරලා දෙන්න විනයදර භික්ෂූන් වහන්සේ කෙනෙක්
අපි සමාජය තුළ සංඝ සමාජය තුළ හඳුනාගන්නේ කොහොමද කියන කාරණාව. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඔව් අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් ආවා පළවෙනි පරාජික අසීල් පදේ ගැන සාකච්ඡා කරන්න පටන් ගත්තාම ඉන් එහාට ගිහිල්ලා මේ පළවෙනි පරාජික අසීල් පදේ පිළිබඳ විනිශ්චයන් ඉදිරිපත් කරද්දී විනී විනිශ්චයක් ඉදිරිපත් කරන භික්ෂුවක් සතු විය යුතු ලක්ෂණ මොනවද කියලා. ඒතර මේ ලක්ෂණ අතරේ තමයි අපි කතා කරේ චතුර්විද විනී විනිශ්චය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ කියන එක. ඒතර විනීදර භික්ෂුවක් ඇත්තටම මේ චතුර්විද විනී විනිශ්චය දැනගෙන ඉන්න ඕනේ. මීටත් අමතරව අපිට අර්ථකථාවේ සඳහන් වෙනවා තව දුරටත් විනේදර භික්ෂුවක් සතු ලක්ෂණ කිහිපයක් තියෙනවා කියලා. ඒ නිසා අපි තව දුරටත් ඉදිරියට බලුවොත් තව දුරටත් මොනවද විනේදර භික්ෂුවක් සතු ලක්ෂණ කියලා එබඳු ලක්ෂණ තුනක් තියෙනවා කියලා අපිට අර්ථකථාවේ පැහැදිලි කරනවා. අර ඉහත සඳහන් කරපු චතුර්විධ විනී විනිශ්චය දැන ගැනීමට අමතරව මේ නිසා මේ ලක්ෂණ තුනත් විනේදර භික්ෂුවක් සතු තිබිය යුතුයි. පළවෙනි ලක්ෂණය අපිට සඳහන් කරන්නේ සමන්තපාසාදිකා විනයට්ට කතාවේ අපිට පැහැදිලි කරනවා සුත්තංච ස්වාගතං හෝති. සූත්‍රය මනාව තමන්ට දැනගෙන තියෙන්න ඕනේ ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ කියන කාරණය. සුත්තංච ස්වාගතං හෝති සුපවත්ති සුවිනිච්චිතං සුත්තසෝ අනුව්‍යංජන සෝ. ඒ කියන්නේ මේක කරුණු කිහිපයක් ඔස්සේ අපි දැනගන්න ඕනේ කොහොමද විනී සූත්‍රයේ එහෙමත් නැත්නම් අපි කියන්නේ විනී පාළිය මනාව ප්‍රගුණව පවතින්න ඕනේ කියන කාරණේ. මනාව ප්‍රගුණව පවතින්න ඕනේ කියන කාරණේ අපිට පැහැදිලි කරනවා මේක වාචෝද්ගතව ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ කියලා කියනවා. වාචෝද්ගතව ප්‍රගුණ වෙනවා කියලා කියන්නේ කටපාඩමින් ප්‍රගුණ වෙනවා කියලා කියන්නේ. ඒකයි මේ සුප්පවත්ති කියන කාරණේ. මේ නිසා විනේදර භික්ෂුවක් අනිවාර්යෙන්ම සඳහන් කරනවා මේ විනේ පාළිය කියන එක කටපාඩම් වශයෙන් දරාගෙන ඉන්න සුදුසු පුළුවන් නම් ඒක තමයි වඩාත්ම සුදුසු කියලා. ඒකයි මේ කියන්නේ සුත්තංච ස්වාගතං හෝති සුප්පවත්ති කියලා. ඒතර ඒ විතරක් නෙමෙයි සුවිනිච්චිතං සුත්තසෝ අනුව්‍යංජනසෝ කියලත් කරුණු දෙකක්. ඒක තුලම තියෙනවා. ඒ පළවෙනි කාරණේ තුලම කොහොමද සුත්තසෝ සූත්‍ර වශයෙන්ුත් අනුව්‍යංජනසෝ අනුව්‍යංජන වශයෙන්ුත් මනාව විනිශ්චය කරගෙන තියෙන්න ඕනේ සුවිනිච්චිතං කියලා කියන කාරණේ. මේ නිසා ධර්ම විනී කරුණු පිළිබඳව මනාව පෙළදේශණය දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ පෙළදේශණය තමන්ට මනාව ප්‍රගුණ වෙලා මේ පෙළදේශණයේ අනුව අපිට අර්ථ විනිශ්චයක් දෙන්න මනාව හැකියාවක් තියෙන්න ඕනේ කියන එක. ඉතින් මෙතන කරුණු දෙකක් තියෙනවා සුත්තසෝ අනුව්‍යංජනසෝ කියලා. සූත්‍ර වශයෙන් මේ විනී විනිශ්චයන් තමන්ට මනාව ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ. අනුව්‍යංජන වශයෙන් මේ විනී විනිශ්චයන් මනාව ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ කියලා කියන මොනවද අනුව්‍යංජන වශයෙන් කියලා කියන්නේ පරිපුච්ඡා අට කතා කියන කරුණු දෙකක් මෙතනදී කියනවා. ඒ කියන්නේ අපිට යම්කිසි විනී විනිශ්චයක් පිළිබඳව පරිපුච්ඡාවක් තියෙන්න ඕනේ. පරිපුච්ඡාවක් කියන එකෙන් අදහස් කරන්නේ ගුරුවරයෙක් ළඟ ආචාර්යන් වහන්සේ නමක් ළඟ ආචාර්යන් වහන්සේ නමක් සමීපයේ පෙළෙහි අර්ථ කියවාගෙන තියෙන්න ඕනේ කියන කාරණේ. ඒ කියන්නේ මෙතනදී අවධාරණයෙන් කියන්නේ අපි තනියම හුදෙක් විනේ පාළිය කියවීම කියන එක විතරක් විනේදර භික්ෂුවක් සතු වෙන ලක්ෂණයක් නෙමෙයි කියලා. විනේදර භික්ෂුවක් වෙන නම් ඒ විනේදර භික්ෂුව තමන් විනය ගුරුවරයෙක් සමීපයේ ඉගෙනගෙන තියෙන්න ඕනේ කියනවා. ඒක තමයි පරිපුච්ඡා කියලා කියන්නේ. අටකතා කියන එකෙන් සඳහන් කරන්නේ අපි අර ඉහත සඳහන් කරපු පෙළෙන් මිදුණු අර්ථ විනිශ්චයන් කියලා જાතියක් තියෙනවා. ආචාරීවාද කියලා කියපු මෙන්න මේ අර්ථකථා විනිශ්චයන් මනාව දැනගෙන ඉන්න ඕනේ කියන කාරණේ. මේ නිසා විනේදර භික්ෂුවක් වෙන්න නම් විනේදර භික්ෂුව පළවෙනි ලක්ෂණය සඳහන් කරනවා. ඒ නිසා සුත්තංච ස්වාගතං හෝති සුපවත්ති සුවිනිච්චිතං හෝති සුවිනිච්චිතං සුත්තසෝ අනුව්‍යංජනසෝ. එතකොට විනේ පාළිය මනාව වාචෝද්ගතව ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ විනේ පාළියේ අර්ථය පෙළ වශයෙන් ඒ වගේම තමයි ආචාර්යන් වහන්සේලා සමීපයේ ඉගෙන ගැනීම වශයෙන් ඒ වගේම තමයි අර්ථකථා වශයෙන් මනාව විනිශ්චය කරගන්න පුළුවන්කම හැකියාව තියෙන්න ඕනේ විනේදර භික්ෂුවක්. මේ තමයි විනේදර භික්ෂුවකේ තියෙන්න ඕන පළවෙනිම ලක්ෂණයක් කියලා කියන්නේ. එතකොට ඒ නිසා අපි විනේ විනිශ්චයක් ඉදිරිපත් කරන්න යම් කෙනෙක් යනවා නම් බුද්ධික අපිට තේරෙන දෙයක් තමයි කොච්චර මේ
ත්‍රිපිටක පාලිය විනේ පාලිය පිළිබඳව අවබෝධයක් එයාට තියෙන්න ඕනද කියලා මේක කටපාඩමින් දැනගෙන තියෙන්න එක තියෙන එක තමයි විනේ දරේක් කියලා කියන්න කියන්නේ කියනවා හරි එතකොට මේ විනේ පිටකේ සම්පූර්ණයෙන් කටපාඩම් කරගෙන ඉන්න පුළුවන් නම් අන්න එයා තමයි එතකොට විනේ දරේක් බවට පත් වෙන්නේ එතකොට කටපාඩමින් වර්තමානයේ මේක සම්පූර්ණයෙන් කටපාඩමින් පවතින කට්ටිය නැහැ වෙන්න පුළුවන් යම් යම් කොටසක් කටපාඩම් කරලා තියෙන්න පුළුවන් නමුත් මේ කටපාඩමින් පවතින දේ තමයි මෙතනදී වැදගත්ම වෙන්නේ හැබැයි කටපාඩමින් නැතත් ඊළඟ කාරණා ටික තමයි ආචාර්යයන් වහන්සේ කෙනෙක් සමීපයේ ඉගෙනගත්තු විනිශ්චයන් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අර්ථ කතාවෙන් ඉගෙනගත්තු විනිශ්චයන් තියෙන්න ඕනේ. ආන් ඒ ටික තියෙන්න ඕනේ පළවෙනි අංකය විනීදර භික්ෂුවක් වෙන්න. ඊසේ දෙවෙනි අංකය සඳහන් කරන විනීදර භික්ෂුවක් වෙන්න මොකද්ද කියන්නේ? කියනවා විනී කෝපන තිතෝ හෝති අසංහීරෝ. මේ විනීදර භික්ෂුව විනේහි පිහිටලා ඉන්න ඕනේ ලැජ්ජී භාවයෙන් යුතුව කියලා කියනවා. ලැජ්ජී භාවයෙන් යුතුව විනේ පිහිටලා කටයුතු කරන්න ඕනේ අසංහීරව කටයුතු කරන්න ඕනේ කියලා කියනවා. එතකොට මොකද්ද ලැජ්ජී භාවය කියලා කියන්නේ? ලැජ්ජී භාවය කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් තමන් දැන දැන ආපත්‍යින්ටපත් වෙනවා නම් දැන දැන සිල්පද කඩා ගන්නවා නම් ඒ කඩා ගන්න සිල්පද සංගවනවා නම් තමන් සිල්පද කඩා ගන්නවා කියන එක කාටවත් හෙලිවෙන්න දෙන්නේ නැතුව සංගවනවා නම් මෙන්න මේ සැඟවීම සිද්ධ කරන දන දන සිල්පද කඩා ගන්න ඒ වගේම තමයි අගතියටපත් වෙන අගතියක් තියෙනවා සතර අගතියක් ඡන්දයෙන් ద్వේෂයෙන් මෝහයෙන් භයෙන් කියන සතර අගතියටපත් වෙනවන යම් කෙනෙක් මෙන්න මෙයා අලජ්ජී භික්ෂුවක් කියලා මේ සමන්තපාසාදිකා විනය අට කතාවේ සඳහන් කරනවා සංචිච්ච ආපත්තින් අපජ්ජති ආපත්තින්ච පරිගුහති අගති ගමනංච ගච්ඡති ඒසෝ උච්චති අලජ්ජි පුද්ගලෝති කියලා මේ සමන්ත ප්‍රසාදිකාවේ කියනවා. මේ නිසා අලජ්ජීකේ කියලා කියන්නේ අලජ්ජි පුද්ගලිකේ කියලා කියන්නේ ඇත්තටම දන දන සිල්පද කඩා ගන්නා. ඒ පිළිබඳව සිල්පද කඩා ගන්න එක වෙන කෙනෙකුට දැනගන්න තියන්නේ නැතිව සංගවගෙන ඉන්න කෙනාට අලජ්ජි කෙනෙක් කියලා කියනවා. ලජ්ජී භික්ෂුව මේක අනිත් පැත්ත. දන දන ආපත්‍යයටපත් වෙන්නේ නැහැ. ආපත්‍යයකටපත් උනත් යම් මේ යම් ආකාරයකින් ඒක සංගවන්නේ නැහැ. සංගවන්නේ නැතුව තමන් ආපත්‍යකට පත් වුණා කියන එක තවත් උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙකුට හෙලි කරනවා. තවත් උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙකුට හෙලි කිරීම තුළ ඒ ආපත්‍යෙන් තමන්ට නිදහස් වෙන්න පුළුවන් සමහර ආපත්‍ය තියෙන හැම එකකම බෑ. සමහර ආපත්‍ය තියෙනවා තවත් උපසම්පදා භික්ෂුවකට හෙලි කරලා තමන්ට පිරිසිදු වෙන්න පුළුවන් ඒවා. මේ නිසා මේකේ එතකොට සඳහන් වෙන්නේ තමන් දැන දැන ආපත්‍යයට පත් වෙන්නේ නැති තමන් පත් වෙන ආපත්‍යෙන් පිළිමදවත් සංගවන්නේ නැති භික්ෂුවක් තමයි ලජ්ජී භික්ෂුවක් කියලා කියන්නේ. මෙන්න මේ නිසා විනේ කෝපන තිතෝ හෝති අසංහීරෝ කියලා කියන්නේ මේ විනයෙහි ලජ්ජී භාවයෙන් නිතෝ පිහිටලා ඉන්න ඕනේ. ලජ්ජී පුද්ගලයෙක් විදිහට මේ විනේ පිහිටලා ඉන්න ඕනේ. අසංහීර වෙන්නත් ඕනේ කියලා කියනවා. එතකොට අපිට මහරහතන් වහන්සේලා සඳහන් කරනවා මේ අනාගතයේ ශාසනය රකින්නේ කවුද කියලා ප්‍රශ්නයක් අහනවා පළවෙනි ධර්ම සංගායනා වෙලාවේදී. කවුද මේ අනාගතයේ ශාසනය රකින්නේ? එතකොට මහරහතන් වහන්සේලා තුන් සැරයක් එක හඬින් කීවා කියලා අපිට අර්ථ කතාවේ සඳහන් කරනවා. අනාගතේ ලජ්ජී රක්කිසති ලජ්ජී රක්කිසති ලජ්ජී රක්කිසති. අනාගතේ මේ සම්බුද්ධ ශාසනය රකින්නේ ලජ්ජී භික්ෂුවයි කියලා කියනවා. අලජ්ජී භික්ෂුන්ගෙන් මේ සම්බුද්ධ ශාසනය නැති වෙනවා. ලජ්ජී භික්ෂුවම තමයි මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කියලා සඳහන් කරනවා. මේ නිසා ලජ්ජී භාවය කියලා කියන එක මේ විනී පිහිටීමට අතිශය වැදගත් වෙනවා. සඳහන් කරනවා අලජ්ජී භික්ෂුව සමහර වෙලාවට බහුශ්‍රුත කෙනෙක් වුණාට බහුශ්‍රුත වුණත් අලජ්ජී භාවය නිසා ලාභගරුකතාවෙන් ලාභය කියන කාරණෙන් අගතියට ගිහිලා සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අනිත් පැත්තට හරවන්න කල්පනා කරන්න පුළුවන්. ලාභගරුක භාවය නිසා මේ නිසා ලජ්ජී භාවය කියන එක අතිශය වැදගත්. ඉතින් ඒ විතරකුත් නෙමෙයි විනේහි අසංහීර වෙන්න ඕනේ කියලා කියනවා. විනේහි අසංහීර වෙනවා කියන කාරණය සඳහන් කරන්නේ කොහොමද? යම් කෙනෙක් ඇවිල්ලා පෙළ දේශනාවෙන් යමක් ඇහුවොත් එහෙම නැත්නම් අර්ථ කතාවෙන් යමක් ඇහුවොත් එහෙම නැත්නම් දේශනාව මතු පිටින් යමක් ඇහුවොත් දේශනාවේ ගැඹුරු තියෙන යමක් ඇහුවොත් මේ ඕනෙම තනකදී තමන් නොදන්නවා කියන කාරණෙන් තමන්ට මකුවෙන්නේ නැතුව තමන් ඒකෙන් පසුබහින්නේ නැතුව අසංහීරව කරුණ ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. නිර්භයව කරුණ ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ කියන එක. ඒ නිසා ඕනෑම තැනකින් අහන ප්‍රශ්නයකට අර්ථ
කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් නොසැලෙන හැකියාවක් තියෙනවා නම් මෙන්න මේකට තමයි අසංහිර භාවය කියලා කියන්නේ. මේ නිසා දෙවෙනි කාරණේ සඳහන් කරනවා විනී කොහොමද තිතෝ හෝති අසංහිරෝ. විනීදර භික්ෂුවක් ලැජ්ජී භාවයෙන් යුතුව විනීහි පිහිටන්න ඕනේ. විනීහි පිහිටලා අසංහිරව තමන්ගේ අහන විනී ප්‍රශ්නයක් යම් කෙනෙක් ඇහුවොත් ඒ අහන සැනින් ඊට පිළිතුරක් දිය හැකි ආකාරයට නොසැලී හිඳි සිටීමේ හැකියාවක් තියෙන්න ඕනේ කියලා කියනවා විනීදර භික්ෂුවක් සතුව. ඊළඟට තුන්වෙනි කාරණය සඳහන් කරන්නේ විනීදර භික්ෂුවක් සතු යුතු ලක්ෂණේ විදිහට ආචාර්ය පරම්පරා කෝපනස්ස සුග්ගහීතා හෝති සුමනසිකතා සූපධාරිතා. විනීදර භික්ෂුවක් තමන් වහන්සේගේ ආචාර්ය පරම්පරාව මනාව ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මනාව මානසිකාර කරගෙන තියෙන්න ඕනේ. මනාව දරාගෙන ඉන්න ඕනේ කියලා කියනවා. මේක තුන්වෙනි ලක්ෂණේ කියලා කියනවා. ඒතර ආචාර්ය පරම්පරාව කියලා කියන්නේ මොකද්ද? තමන්ට මේ ධර්ම විනී විනිශ්චයන් ආපු ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හුදෙක් මම පොත පෙරලා දැනගත් දෙයක් කියලා කිව්වොත් ඒක විනීදර භික්ෂුවකගේ ලක්ෂණයක් නෙමෙයි. මේ නිසා විනීදර භික්ෂුවකට යම් කිසි විනී විනිශ්චයකට එළඹෙන අවස්ථාවකදී කියන්න පුළුවන් වෙන්න ඕනේ මේක මගේ ගුරුවරයා මෙන්න මේ විදිහට මට කියලා දුන්නේ. මගේ ගුරුවරයාට මේක දැනගන්න ලැබුණේ එයාගේ ගුරුවරයා අහවලාගෙන්. ඒ ගුරුවරයාට ලැබුණේ ඊට පෙර හිටපු අහවල් පුද්ගලයාගෙන්. මේ විදිහට ගිහිල්ලා මේක අවසාන සම්බන්ධනව උපාලි මහරහතන් වහන්සේ දක්වා. අපේ ලංකාවට ධර්ම විනය ගෙනාපු මහා මහින්ද මහරහතන් වහන්සේ, මහින්ද මහරහතන් වහන්සේගේ ගුරුවරයා විදිහට මොග්ගලීපුත තිස්ස මහරහතන් වහන්සේට, මොග්ගලීපුත තිස්ස මහරහතන් වහන්සේගේ උන්වහන්සේගේ ගුරුවරයා විදිහට චණ්ඩවජ්ජී තෙරුන් වහන්සේට, චණ්ඩවජ්ජී තෙරුන් වහන්සේගේ ඒ වගේම සිග්ගව තෙරුන් වහන්සේට, සෝනක තෙරුන් වහන්සේට, දාසක තෙරුන් වහන්සේට කියලා පිටිපස්සට මේක සම්බන්ධ වෙලා යනවා උපාලි මහරහතන් වහන්සේ දක්වා. ඒතර උපාලි මහරහතන් වහන්සේ මේක ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙනගත්තු ධර්ම විනී විනිශ්චය උපාලි මහරහතන් වහන්සේ දැනගත්තා. උපාලි මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ දාසක තෙරුන් වහන්සේට මේ ධර්ම විනී විනිශ්චය ඉගැන්නුවා. දාසක තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ශිෂ්‍ය තෙරුන් වහන්සේ වෙන සෝනක කියන තෙරුන් වහන්සේට මේ ධර්ම විනී විනිශ්චය ඉගැන්නුවා. සෝනක තෙරුන් වහන්සේ ඒ විනී විනිශ්චයන් ටික සිග්ගව කියන තෙරුන් වහන්සේට ඉගෙනුවා. සිග්ගව තෙරුන් වහන්සේ තමන්ගේ ධර්ම විනී විනිශ්චයන් ටික තමන්ගේ මොග්ගලීපුත තිස්ස කියන තෙරුන් වහන්සේට ඉගෙනුවා. සිග්ගව තෙරුන් වහන්සේ චණ්ඩවජ්ජී කියන තෙරුන් වහන්සේ දෙනමම. එතකොට මොග්ගලීපුත තිස්ස තෙරුන් වහන්සේගේ මහා මහින්ද මහරහතන් වහන්සේට ලැබුණා. මහා මහින්ද මහරහතන් වහන්සේගෙන් අරිට්ඨ මහරහතන් වහන්සේ ආදී සිංහල මහරහතන් වහන්සේගලාගේ පිළිවෙලට ඇවිල්ලා තමයි අද අපිට මේ ධර්ම විනී විනිශ්චය ලැබුණේ කියන මේ ආචාර්ය පරම්පරාව පිළිබඳව අපිට පිරිසිදු අවබෝධයක්, පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. මෙන්න මේක තමයි විනීදර භික්ෂුවක් සතු තුන්වෙනි ලක්ෂණය කියලා සඳහන් වෙන්නේ. ඒතර මෙන්න මේ කියන ලක්ෂණ තුන, මේ කියන ගුණාංග තුනෙන් යුතු පුද්ගලයෙක් තමයි විනය විනිශ්චයක් ඉදිරිපත් කරන්න සුදුසු විනීදර භික්ෂුවක් කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි මේ විනී විනිශ්චයක් ඉදිරිපත් කරද්දී ඉතින් මේ ආචාර්ය පරම්පරාව තමන් මනාව දැනගන්න තැනදී තමන්ට යම් කිසි ප්‍රශ්නයක් අහද්දී ඒක කියන්න පුළුවන් වෙන්න ඕනේ. මේක ඕනේ තැනකින් අහන ඕනේ ප්‍රශ්නයක් පිළිබඳව මගේ ආචාර්යයන් වහන්සේ මෙහිමයි කීවේ, ආචාර්යයන් වහන්සේ මෙහිමයි කීවේ යනාදී වශයෙන් ඒ විනිශ්චයන් ඕනේ තැනකින් අහන දෙයක් පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ කියලා කියනවා. ඒ නිසා ආවර්ජන කරපු මාත්‍රෙන් තමන්ට මේ දේවල් මතකයට එන විදිහට දරාගෙන ඉන්නව නම් තමයි මේ ආචාර්ය පරම්පරාව මනාව ඉගෙන ගත වෙන්නේ. ඉතින් මේ ලක්ෂණයන් වලින් යුතුව විනී විනිශ්චයක් ඉදිරිපත් කරද්දී මීළඟට මේ විනීදර භික්ෂුවක් විනී විනිශ්චයක් ඉදිරිපත් කරන ආකාරයත් අපි මෙතනටම එකතු කරොත් එහෙම මේ ලක්ෂණ වලින් යුතු විනීදර භික්ෂුවක් තමන්ට විනී විනිශ්චයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ආවොත් ඒ වෙලාවේදී කරුණු 6ක් කෙරෙහි අවධානය යොමු කරන්න කියලා කියනවා. තමන්ට මේ විනී විනිශ්චය ඉදිරිපත් කරන්න එන වස්තුව මොකද්ද? වස්තුව කියලා කියන්නේ ඊට අදාළ සිදුවීම මොකද්ද? ඊට පස්සේ ඊට අදාළ වෙන සිල්පදේ මොකද්ද? මේ විනී විනිශ්චය ඉදිරිපත් කරන්න අදාළ වෙන සිල්පදේ මොකද්ද? ඊළඟට ඒ සිල්පදේ කොහොමද මේක සඳහන් වෙලා තියෙන්නේ? අපි ඒකට කියන සිල්පදේ මාතිකාව කියලා කියන, මාතෘකාව කියලා කියනවා. ඒ සිල්පදේ කොහොමද තියෙන්නේ? සිල්පදේ පද භාජනීය කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ මේ සිල්පදේ පද එකක් 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 බුදුරජාණන් වහන්සේ විවරණය කරපු විවරණය කිරීමක් තියෙනවා. මේකට කියන්නේ පද භාජනීය කියලා. ඒ පද භාජනීය කොහොමද තියෙන්නේ? ඒ පද භාජනීයට අනතුරුව තියෙනවා මේකේ මේ සිල්පදේ ආපත්‍ය වලට පත් වෙන්නේ කොහොමද කියලා. මෙන්න මෙතනින් පරාජිකා වෙනවා, මෙතනින්
සංගාධිශේෂාපත්‍යක්කන මෙතනින් පාචිත්‍යාපත්‍යක්කන මෙතනින් තුල්ලච්ඡාපත්‍යක්කන මෙහෙම කර දුෂ්කරාපත්‍යක්කන මෙහෙම මෙහෙම ආපත්‍යින් බෙදලා දක්වලා තියෙනවා. ඒකට කියනවා ආපත්‍ය පිරිසිදීම කියලා. මෙන්න මේ ආපත්‍ය පිරිසිදීම අනුව බලන්නයි කියලා කියනවා. ඊළඟට ඊට අනතුරුව තියෙනවා අන්තරාපත්‍ය කියලා જાතියක්. මේ අතරතුරදී මේ කටයුත්ත කරද්දී යම් කිසි වැරදක් කරනවා නම් අතරතුරදී සිදුවෙන දේවල් වල මොනවද සිද්ධ වෙන? ආපත්‍යින්. යම් කෙනෙක් දැන් මෙවුන්දම් සේවනයක් සඳහා යනවනම් යම් භික්ෂුවක් ඒ යනකොට යන පියවරක් පාසා දුෂ්කරාපත්‍යක් වෙනවා කියලා කියනවා. ඒතර මෙන්න මේ කියන අතරතුර සිදුවෙන ආපත්‍ය මොනවද? ඒ වගේම තමයි අවසාන වශයෙන් මේ සිල්පදේ පිළිබඳව තියෙන අනාපත්‍ය මොනවද කියලාත් අපි සාකච්ඡා කරගන්න ඕනේ කියලා කියනවා. ඒතර මේ නිසා විනීදර භික්ෂුවක් විනිශ්චයක් එළඹෙන්න ගියාම Taman අදාළ සිදුවීමට අදාළ වස්තුව මොකද්ද බලන්න ඕනේ. ඊට අදාළ සිල්පදේ මේක කොහොමද තියෙන්නේ කියලා බලන්න ඕනේ. පදභාජනී කොහොමද තියෙන්නේ කියලා බලන්න ඕනේ. ඒ වගේම ආපත්‍ය පිරිසිදීම කොහොමද බලන්න ඕනේ. අන්තරාපත්‍ය මොනවද කියලා බලන්න ඕනේ. අනාපත්‍ය මොනවද කියලා බලන්න ඕනේ කියලා කියනවා. මෙන්න මේ කරුණු සියල්ලම එක තමයි විනී විනිශ්චයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව නිකම්ම විනී විනිශ්චය ඉදිරිපත් කරන්න බෑ. ඒ නිසා අපි අතර මේ පළවෙනි පරාජික සිල්පදේ විස්තර කරනකොට මේ සියල්ලත් එක්ක අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඉතින් අපි පැහැදිලි කරලා අවධාරණයෙන් කියන්න ඕන දෙයක් තමයි අපිට මේක සියල්ලෙන් සියල්ල අර්ථකථාවේ තියෙන විනිශ්චයන් එක කරන්න බෑ. එහෙම කරන්න නම් මේ සමස්ත සමන්ත පාසාදිකාව අපි පිළිවෙලට මුල ඉඳලා අගට ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඒක අපිට කරන්න අපහසු දෙයක් මේ වගේ වැඩසටහනකදී. ඉතින් අපි ආරාමික අධ්‍යාපන තුල භික්ෂුන් වහන්සේලාට මේක ඉගෙන ගන්න සලස්සන්නේ එහෙමයි. මේ සමන්ත පාසාදිකා විනය අට කතාව වචනයක් පාසා අපි පරිවර්තනය කරමින් ඒ වචනේ පාසා තියෙන අර්ථ විනිශ්චයන් එක්ක අපි උන්වහන්සේලාට එක්ක මේක සාකච්ඡා කරනවා. ඉතින් අපිට ඒ තරම් දීර්ඝ විස්තරයක් විවරණයක් මෙතනදී කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි හැකි උපරිම ආකාරයෙන් මේ අර්ථ කතාවේ අර්ථ විනිශ්චයන් සමග මේ සිල්පදේ පෙළ දේශනාව ඔස්සේ කරන්න බලාපොරොත්තු වෙන විනය සංග්‍රහයක් විනය වැඩසටහනක් තමයි මේ විනය විනය නාම බුද්ධ ශාසනස් ආයු කියන වැඩසටහනේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ වහන්සේ සමග අපි සාකච්ඡා කළ බොහෝ කරුණු කාරණාවලින් පැහැදිලි වුණු දෙයක් තමයි සිල්පද පිළිබඳ විනිශ්චය කිරීමේදී ඒක කරුණු හයක් ඔස්සේ පැහැදිලි කිරීම කළ යුතු බව. එහෙම නැත්නම් සිල්පදයක් විනිශ්චය කරනකොට කරුණු හයක් වැදගත් වෙනවා කියන කාරණාව. වස්තුව සිල්පදය පදභාජනීය ඇවැත්ම පිළිසිඳීම අන්තරාපප්ති අනාපප්ති කියන කරුණු හයක් ඔස්සේ මේ සිල්පද විවරණය සිදු කළ යුතුයි කියන කාරණාව තමයි ඔබ වහන්සේ මතු කළේ. එතකොට මම ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ කරුණු හය ඔස්සේ පළමු සිල්පදය පරාජිකා සිල්පදය පැහැදිලි කිරීමක් කරගත්තොතින් වඩා සුදුසුයි කියලා. ඒ නිසා පින්වත් ස්වාමින් වහන්සේ වහන්සේ මතු කළ කරුණු හය ඔස්සේ පළමු සිල්පදය පිළිබඳව පැහැදිලි කිරීමක් අපි මේ මොහොතේදී බලාපොරොත්තු වෙනවා. ඔව්, අපි සඳහන් කරා යම්කිසි සිල්පදයක් පිළිබඳව අර්ථ විනිශ්චයන් කතා කරගෙන යනකොට මේ විනී විනිශ්චයේදී ඊට අදාළ කරුණු හයක් ඔස්සේ විනී විනිශ්චය සිදු කරගන්න ඕනි කියන කාරණේ, වස්තුව, සිල්පදය, පදභාජනී යනාදී වශයෙන්. මේ නිසා අපි දැන් මේ පළවෙනි පරාජික සිල්පදයට ආවහම මෙතනදී වස්තුව කියලා කියන අතරම ඕනෑම සිල්පදයක සිල්පදේ බිඳගන්න සිද්ධ වෙන හේතුව මොන හේතුවෙන්ද මේ සිල්පදේ බිඳෙන්නේ, කොයි විදිහටද මේ සිල්පදේ බිඳෙන්නේ කියන කාරණේ. ඉතින් පළවෙනි පරාජික සිල්පදේ වස්තුව වෙන්නේ මෙවුන්දම් සේවනයේ කියන එක. ඒ නිසා ඒක පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. දැන් යම් ආකාරයකින් විනිශ්චයන් වශයෙන් අපි අනාගතයේ මේවා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි සිල්පදේ මාතෘකාව කියන එකත් ඉතින් අපි කතා කරා. කොහොමද සිල්පදය තියෙන්නේ? යෝපන භික්ඛු, භික්ඛූනම් සික්ඛහ සාජීව සමාපන්නෝ, සික්ඛං අපච්චක්ඛාය, දුබ්බල්ලයන් අනාවීකත්වා, මේ තුනන් ධම්මං පතිසේවෙය්‍ය, අන්තමසුතිරච්ඡානගතායපි, පාරාජිකෝ හෝති, අසංවාසෝ කියලයි සඳහන් වෙන්නේ. මේ නිසා මේකට තමයි කියන්නේ අපි සිල්පදේ මාතෘකාව කියලා කියන්නේ. එමනම් ඒකේ අපි අර්ථයත් අපි මුලින් සඳහන් කරා. ඒ නිසා අපි ඒ කරුණු දෙක පිළිබඳව දීර්ඝ විවරණයක් මෙතනදී සාකච්ඡා කරන්නේ නැතිව අපි යනවා සිල්පදේ පාලියට ඇවිල්ලා මීළඟට සිල්පදේ මේ මාතෘකාව ළඟට දේශනා වෙන්නේ සිල්පදේ පදභාජනීය කියන කොටස. ඉතින් අපි මේ පින්නතුන්ට ආරාධනය කරන හැකි අයට මේ විනය පිටකයේ මේ පොතක් Tamanට ළඟ තියාගන්න පුළුවන් නම් මේ වෙලාවට වඩාත් පහසුයි. Tamanට මේ කරුණු කාරණා පොත පෙරලා බලන්න ලැබෙනවා නම්
වඩා පහසුයි කියන එක අපි මතක් කරන්න කැමැති. මොකද එතකොට තමයි අපිට සජීවීව මේ වැඩසටහනත් එක්ක උපරිම ආකාරයෙන් සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ නිසා එහෙම පොතක් පෙරලා ගන්න පුළුවන් නම් ඒ පොතේ මේ සිල්පදයේ තතිය පඤ්ඤත්ති කියන කොටසට අනතුරුව තියෙන කොටසට තමයි අපි පද භාජනීය කියලා කියන්නේ. අතර එතන පටන් ගන්න යෝ පනාති යෝ යාදිසෝ යතා යුත්තෝ යතහ ජච්චෝ යතහ නාමෝ යතා ගොත්තෝ යතා සීලෝ යතා විහාරී යනාදී වශයෙන් මේ යෝපන කියන වචනේ සඳහන් කරන්නේ. දැන් අපි සිල්පද මාත්‍රිකාවේ සඳහන් වෙනවා යෝපන භික්ඛු යම් භික්ෂුවක් කියලා. යම් භික්ෂුවක් කියලා කියන්නේ මොකක්ද කියලා අන්න අපිට පැහැදිලි කරනවා. ඊට පස්සේ යම් කියලා කියන්නේ මොකද්ද, භික්ෂුවක් කියන්නේ කවුද, ඊට පස්සේ සික්ඛාසාජීව සමාපන්නෝ කියන්නේ මොකද්ද, මේ විදිහට සිල්පදයේ තියෙන පදයක් පදයක් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා දක්වන එකට තමයි කියන්නේ මේ පද භාජනීය කියලා. ඒ නිසා ඉතින් මේක පොත පෙරලලා බලන්න ලැබෙනවා නම් වඩාත් පරිපූර්ණ අවබෝධයක් ලැබෙනවා කියන කාරණේ අපි මතක් කරනවා. ඉතින් අපි එහෙමත් නොවන අයටත් හැකියා අවබෝධ කරගන්න පහසු වෙන ආකාරයට අපි මේ කරුණු අපිට හැකියා පමණින් විස්තර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ නිසා අපි සිල්පදේ පද භාජනීය තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. පද භාජනීය කියන කොටසට ආවොත් එහෙම මෙතනදී මුලින්ම යෝපන කියන පදේ පැහැදිලි කරනවා. යම් කියලා කියන්නේ මොකද්ද, යෝපන කියන එකේ සිංහල තේරුම තමයි යම් කියලා. දැන් යම් කියන්නේ මොකද්ද, යම් කියන්නේ ඕනෑම භික්ෂුවක් කියන අදහස තමයි දෙන්නේ. එතකොට ඒ කියන්නේ ඒකයි පැහැදිලි කරන්නේ යෝ යාදිසෝ. යෝ කියන්නේ යම් බඳු කියන එක, යම් බඳු භික්ෂුවක්. එතකොට යම් බඳු භික්ෂුවක් කියලා කිව්වහම ඉතින් එයාගේ යම් කටයුත්තක යෙදিলা හිටියත්, එයා යම් ජාතියක වුණත්, යම් නමක් තිබුණත්, එහෙම නැත්නම් යම් ගෝත්‍රයක යම් ස්වභාවයක් තියෙන මේ ඕනෙම කෙනෙක් මෙතෙන්ට අදාළයි. එතකොට එතනදී සඳහන් කරන්නේ කිසිම භික්ෂුවකට මම මේ පළවෙනි පරාජිකා සිල්පදයට අදාළ නැති භික්ෂුවක් නේ කියලා කියන්න බෑ. ඕනෙම ආකාරයේ භික්ෂුවක් පළවෙනි පරාජිකා සිල්පදයට යටත් වෙනවා කියන තමයි මේ යෝපන කියලා පටන් ගන්න යම් භික්ෂුවක්. එතකොට යම් භික්ෂුවක් කිව්වහම මොන නම තිබ්බත්, මොන ජාතිය තිබ්බත්, මොන ගෝත්‍රය තිබ්බත් ඒ ඕනෙම භික්ෂුවක් මේ පළවෙනි සිල්පදයට අදාළ වෙනවා. ඊට පස්සේ යෝපන භික්ඛු යම් භික්ෂුවක් කියලා කියවහම භික්ෂුව කියන පදය විවරණය කරගන්න ඕනේ. ඒතර භික්ෂුව කියන පදය අර්ථ ගණනාවකින් මෙතන විවරණය කරනවා. අපිට නම් භික්ඛූති භික්ඛකෝති භික්ඛු. භික්ඛති කියලා කියන්නේ සිඟා යනවා කියන එක. හරි. භික්ඛති කියලා කියන වචනේ තේරුම සිඟා කනවා කියන අර්ථය. මේ නිසා භික්ඛු කියන පදය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා භික්ඛකෝති භික්ඛු. සිඟා කන පුද්ගලයා තමයි භික්ෂුව කියලා කියනවා. දැන් සිඟා කන පුද්ගලයා කියලා අපිට මතක් වෙන්නේ මේ වැරහැලි ඇඳගත්තු හිඟන්නෙක් මතක් වෙනවා වෙන්න පුළුවන්නේ. නමුත් භික්ෂුන් වහන්සේ කෙනෙක් තුලත් තියෙනවා සිඟා කෑමක්. ඒක තමයි අපි කියන්නේ පිඬු සිඟා වඩිනවා කියලා. ඒතර අපි පිඬු සිඟා වඩිනවා කියන වචනය තුළ තියෙනවනේ අර වැරහැලි ඇඳගත්තු හිඟන්නෙක් කබලක් අරගෙන මිනිස්සෙක් ළඟට ගිහිල්ලා ඉවර වෙලා යමක් ඉල්ලගෙන කන හිඟා කෑමක්. ඒ හිඟා කෑම නෙවෙයි. භික්ෂුවක් සතුවන තියෙන ගරුගාම්භීර පූජනීය පිණිසු ගායමක් තියෙනවා. අන්න ඒ පිණිසු ගායම තියෙන නිසා මේ සිඟා කන පුද්ගලයා හැම තැනම සිඟා යන පුද්ගලයා භික්ෂුවක් කියලා සඳහන් කරනවා. ඒ නිසා කියන භික්ඛු භික්ඛකෝති භික්ඛු. භික්ඛාචරයන් අජ්ජූපකතෝති භික්ඛු කියලා කියනවා දෙවෙනුව. ඒ කියන්නේ භික්ෂාචර්යාවට පිණිසු සිඟා යෑමේ හැසිරීමට පැමිණිච්ච කෙනා භික්ෂුව කියලා කියනවා. ඊළඟට තවත් අර්ථයක් ගේනවා භාග්‍යතුන් වහන්සේ භික්ඛු කියන වචනයට භින්න පටදරෝති භික්ඛු. භික්ෂුවක් කියලා කියනවා භින්න පටදරෝති. බිඳුණු පටයක් දරාගෙන ඉන්න නිසා, බිඳුණු වස්ත්‍රයක් දරාගෙන ඉන්න නිසා එයා භික්ෂුවක් කියලා කියනවා. මොකද්ද මේ බිඳුණු වස්ත්‍රයක් කියලා කියන්නේ? බිඳුණු වස්ත්‍රයක් කියලා කියන්නේ දැන් මේ භික්ෂුන් වහන්සේලා පෙරවන සිවුර, මේක තියෙන්නේ තනිකරම රෙද්දක් නෙමෙයි. මේක මේ රෙදි කෑලි කිහිපයක් එකට එකතු කරලා අමුණලා මූට්ටු කරලා මහලා තියෙන එකක්. මේකට අපි කියනවා කඩ කපල මහනවා කියලා. එතකොට භික්ෂුන් වහන්සේලාගේ සිවුර කියලා කියන එක නිකම්ම නිකම් තනියම තනි රෙදි කෑල්ලක් නෙමෙයි. රෙදි කෑලි කිහිපයක් එකට එකතු කරලා යම් කිසි එකේ ක්‍රමයක් තියෙනවා මහන. ඒ ක්‍රමයට සකස් කරලා තියෙනවා. ඒ නිසා මේ සිවුර කියලා කියන එක බිඳුණු රෙදිපටක්. ආන්ගේ බිඳුණු රෙදිපට දරන කෙනා භික්ෂුව කියලා සඳහන් කරනවා භින්න පටදරෝති භික්ඛු කියලා. හරි. එතකොට මේ නිසා ඔන්න භික්ෂුව කියන එකට තව අර්ථයක් ගෙනෙනවා භින්න පටදරෝති භික්ඛු. ඊට පස්සේ සමඤ්ඤාය භික්ඛු, පටිඤ්ඤාය භික්ඛු, ඒහි භික්ඛූති භික්ඛු යනාදි වශයෙන් තවත් මේ භික්ඛු කියන පදයේ අර්ථයන් අපිට පැහැදිලි කරනවා. ඉතින් සමඤ්ඤාය භික්ඛු කියලා කියන්නේ
व्यवहार मात्रेन भिक्षुक एक उदाहरण अभी कौरुहरी भिक्षुन्वहसी कौदार ये हाम दुर्कनेकिन कौदार भिक्षुक निकलकिन युट मिन्न व्यवहारेन भिक्षुक दहाम मिनीसु ये पुद्गलया एतम भिक्षुक नौना समारला भिक्षुक शीलयाक नहवेन बुलवा हे भाई कौद मे भिक्षुक ने अन्न भिक्षुक व्यवहारे मिनीसुट एनीस व्यवहारेनो भिक्षुक बवट पत्न किलकिन समन्याय भिक्खु किल पटिन्याय भिक्खु किलकिया कौरहरी अविलहनवा कतंट उपहंस कौद मम भिक्षुक किलकिन अन्न तमं प्रतिज्ञा करण तमंग तमंग हंधुन लदेन मम भिक्षुक किल एम हंधुन लदेन यतना एक भिक्षु किल कीन तमें भाग्य तो नहंस भिक्खु कीन पदे विस्तर कर आकार इतनी निहाट गिहिल तव विस्तर किरी मकरण आकार कीपे अक्कीन एहि भिक्खुति भिक्खु बुद्ध शासने हिटिया एहि भिक्षुप संपदाव लिरीस එතකොට මේ භාග්‍යතුන් වහන්සේ හමුවට ආපු සමහර වෙලාවට පැවිද්ද උපසම්පදාව ලබා ගන්න ආපු අය දැන් උදාහරණයක් විදිහට පළවෙනි පැවිදි උපසම්පදාව ලබාගත්තු අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ඉල්ලන මොහොතේදී භාග්‍යතුන් වහන්සේ කරන්නේ තමන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තය සිවුරුපටින් මෑත් කරලා දිගු කරලා මහණ මෙහි එන්න කියලා ආරාධනය කරනවා ඒහි බික්කු කියලා කියනවා मेन मे महन मिहि एन एम एहि बिखुकन वचने भिक्षुत्ट उपसंपदाक पत्चिनाट बिखुकल कैन एनसा एयत बिखुकन वचने सदन करण एववागेम तमि तीह शरणागमने उपसंपन्नोति बिखु समहर कि भिक्षुअक्ट पत्न तिसरणगमने उपसंपदा वेल वर्तमान तिसरणगमने उपसंपदा वीम ने हेबई බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මුලින්ම උපසම්පදාවක් තිබුණා තිසරණ ගමන උපසම්පදාව කියලා එකක්. මේ නිසා තිසරණ ගමනේ උපසම්පදා වෙන කෙනත් භික්ෂුව කියලා කිව්වා. ඊට පස්සේ ඊටත් අමතරව භික්ෂු කියන වචනයට සඳහන් කරනවා අර්ථ කිහිපයක් භද්‍රෝ භික්ඛු, සාරෝ භික්ඛු, සේකෝ භික්ඛු, අසේකෝ භික්ඛු මෙන්න මෙහෙම අර්ථ කිහිපයක් තියෙනවා. भद्र कील के अन्े यहापत्तु शीलेक्तन कि भिक्षु कील के सार कील के अन्े शील सारादी कि युक्त कि भिक्षु के कील के इट पास सेकोह कील के शैक्ष्य पुद्गल हिक्मेन के भिक्षु अक्कील के इट पास असेको भिक्खु कील के अन्े हिक्मिल इवर वेच्चिकेना රහත් වෙච්ච කෙනා එයාට කියනවා අසේක කියලා. අසෛක්ෂ කෙනා භික්ෂුවක් කියලා කියනවා. ඊට පස්සේ ඊටත් අමතරව කියනවා සමග්ගේන සංඝේන ඤත්ති චතුත්ථේන කම්මේන අකුප්පේන තානාරහේන උපසම්පන්නෝද භික්ඛු. ඤත්ති චතුත්ථ කර්ම උපසම්පදාව කියලා උපසම්පදාවක් තියෙනවා. මේක තමයි වර්තමානයේ තියෙන උපසම්පදාව. මෙන්න මේ ඤත්ති චතුත්ථ කම උපසම්පදාවෙන් උපසම්පදා වෙච්ච කෙනත් භික්ෂුවක් කියලා කියනවා. සමගි සංඝයා විසින් සීමාවකට ගිහිල්ලා ඤත්ති චතුත්ථකම උපසම්පදාවෙන් යමෙක් උපසම්පදා කරනවා නම් එයත් භික්ෂුවක් කියලා සඳහන් කරනවා. ඉතින් මෙතන එහෙම සඳහන් කරලා මීළඟට කියනවා తత్ర යෝයම් භික්ඛු සමග්ගේන සංඝේන ඤත්ති චතුත්ථේන කම්මේන අකුප්පේන තහනාරහේන උපසම්පන්නෝ අයං ඉමස්මින් අත්තේ අදිප්පේතෝ භික්ඛු කියලා කියනවා. බුදුරජාන් වහන්සේ අපිට කියනවා මේ භික්ඛු කියන පදයට අපිට අර්ථ ගණනාවක් දෙන්න පුළුවන්. හැබැයි මේ සිල්පදයට අවිල භික්ෂුවක් කියලා කියන්නේ කවුද? ඤත්ති චතුත්ථකම උපසම්පදාවෙන්. ඒ කියන්නේ වර්තමානයේ උපසම්පදාව පවතින ඤත්ති චතුත්ථකම උපසම්පදාව තමයි වර්තමාන භික්ෂුන් වහන්සේලා උපසම්පදා වෙන්නේ. මෙන්න මේ උපසම්පදාවෙන් උපසම්පදා වෙච්චි භික්ෂුවක් තමයි මේ සිල්පදේ යෝපන භික්ඛු යම් භික්ෂුවක් කියන තැනට අදාළ වෙන්නේ කියලා. උදෘතින් මෙතනදී අපි निराකරණය කරගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ මේ සිල්පදේ පණවන කාලේ වෙනකොට හිටියේ නැද්ද ඒහි භික්ඛු උපසම්පදා වෙච්චය? හිටියේ නැද්ද තිසරණ ගමන උපසම්පදා වෙච්චය? මේ අය එතකොට මේ සිල්පදේට අදාළ නැද්ද? එහෙම නැත්නම් භික්ෂුණීන් වහන්සේලාට තියෙන්නේ ඤත්ති චතුත්ථකම උපසම්පදාව නෙමෙයි. එහෙනම් භික්ෂුණීන් වහන්සේලාට මේක අදාළ නැද්ද? මේ කරුණුත් අපි निराකරණය කරගන්න ඕනේ. ඉතින් ඒවා පිළිබඳව දීර්ඝ විවරණ සමන්ත පාසාදිකා විනයත්ත කතාවේ සඳහන් වෙනවා. ඉතින් අපි ඊටාම කෙටියෙන් සඳහන් කරනවා නම් මේ පිළිබඳව අර්ථ කතාවේ සහ ටීකාචාර්යන් වහන්සේලා ගේන විවරණයේ තියෙන්නේ මේ ඇයි භාග්‍යතුන් වහන්සේ ඤත්ති චතුත්ථකම උපසම්පදාව කියන එක මෙතෙන්ට ගත්තේ? ඒ ගන්න හේතුව තමයි මේ ඤත්ති චතුත්ථකම උපසම්පදාව තමයි බුද්ධ ශාසනයේ ආයුෂයේ ඉවර වෙනකම් බුද්ධ ශාසනය කෙලවර වෙනකම් පවතින උපසම්පදා වෙන්නේ ඤත්ති චතුත්ථකම උපසම්පදාව. අනෙක් උපසම්පදාවන් ඒහිබික් උපසම්පදා බුදුරජාණන් වහන්සේ ඉන්නකොට විතරයි ඒක භාග්‍යතුන් වහන්සේට විතරයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි තිසරණ ගමන උපසම්පදාව කියන එක ටික කාලයයි. භික්ෂුණීන් වහන්සේලාත් ඉතින් එච්චර කාලයක් ඉන්නේ නැහැ.
මේනිසා ඥත්ති චතුත්ථකම උපසම්පදාව කියන එක තමයි සර්වකාලික උපසම්පදාව බවට පත් වෙන්නේ බුද්ධ ශාසනය පුරාවටම පවතින්නේ. ඒ වගේම තමයි ආපත්‍යයට පත් වෙන්න යම්කිසි සිල්පදයක් කඩා ගන්න සිල්පදයකින් ඇවතකට පත් වෙන්න භව්‍ය පුද්ගලයන් බහුල කොට ඉන්නෙත් ඥත්ති චතුත්ථකම උපසම්පදාවෙන් උපසම්පදා වෙන අය කියලා කියනවා. ඒහි බික් උපසම්පදාවෙන් උපසම්පදා වෙන අය ඒ ජීවිතයේදීම පස්චිම භවිකයි රහත් වෙන අය. රහත් වෙන අය මේ වාගේ පරාජික ආදී වරදවලට පත් වෙන්නේ නැහැ. මේ නිසා ව්‍යතික්‍රමණයන්ට සිල්පද කඩා ගැනීම වලට බහුල වශයෙන් පාත්‍ර වෙන පුද්ගලයන්ගේ වශයෙන් තමයි මේ ඥත්ති චතුත්ථකම උපසම්පදාව කියන එකම විශේෂයෙන් අරගෙන තියෙන්නේ කියන එක අර්ථකථා ටීකා ආදී පැහැදිලි කරනවා. ඉතින් කොහොම නමුත් යම් භික්ෂුවක් කියලා කියනට ඒ නිසා අපි ගන්න ඕනේ යම් කිසි ඕනෑම ආකාරයේ ඥත්ති චතුත්ථකම උපසම්පදාවෙන් උපසම්පදාවේ තිය භික්ෂුවක් තමයි මේ සිල්පදය අදාළ වෙන්නේ. ඊළඟට වචනයක් තියෙනවා සික්ඛා සාජීව සමාපන්නෝ කියලා වචනයක්. ඉතින් විනය පිටකේ මේ පද භාජනයේ සික්ඛා කියන පදේ පැහැදිලි කරනවා සාජීවය කියන පදේ පැහැදිලි කරනවා වෙන වෙනම. ශික්ෂාවන් කියලා කිව්වහම ශාසනයේ තියෙනවා ශික්ෂාවන් තුනක් තියෙනවා. අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා කියලා. අදි සීල ශික්ෂා කියලා කියන්නේ අපි කියන සීලය කියලා කියන එක, සිල්පද කියන එක. අදි චිත්ත ශික්ෂා කියලා කියන්නේ සමාධිය කියලා කියන එක. අදි ප්‍රඥා ශික්ෂා කියලා කියන්නේ ප්‍රඥාව කියන කාරණය. මේ නිසා සීල, සමාධි, ප්‍රඥා කියන කරුණු තුනක් තියෙනවා ශික්ෂා කියන පදය ඇතුලේ. හැබැයි මේ සිල්පදයට ආවහම සික්ඛා කියන පදයෙන් අදහස් කරන්නේ අපිට කියනවා අදි සීල සික්ඛා කියන එක විතරයි. ඒ කියන්නේ සීලය කියලා අපි කියන කාරණය විතරයි මෙතනදී සික්ඛා කියන පදයෙන් අදහස් කරන්නේ කියලා. ඒ වගේම තමයි සාජීවය කියලා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. සාජීවය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ විසින් පණවන ලද සිල්පදවලට තමයි සාජීවය කියලා කියන්නේ. ඒතර භික්ෂුවක් භාග්‍යතුන් වහන්සේ පණවපු සිල්පදවල හික්මිනව නම් එකට අනික් අයත් එක්ක අන්න ඒ භික්ෂුවට කියනවා සාජීව සමාපන්න භික්ෂුවක් කියලා. ඉතින් යම් භික්ෂුවක් මේ නිසා යම් භික්ෂුවක් භික්ෂුන් වහන්සේලාගේ සිල්පද සංඛ්‍යාත සාජීවයට පැමිණුණාද අන්නේ භික්ෂුව තමයි මේ පළවෙනි පරාජික සිල්පදයට අදාළ භික්ෂුවක් බවට පත් වෙන්නේ. ඊළඟට තියෙනවා හරි වැදගත් කාරණයක්. ඒක තමයි සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්ලං අනාවීකත්වා කියලා කරුණු දෙකක් තියෙනවා. සික්ඛං අපච්චක්ඛාය ශික්ෂාව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව. දැන් ශික්ෂාව කියලා කියන්නේ මොකද්ද? ඒ තමයි උපසම්පදා ශීලය. උපසම්පදා ශීලය කියලා කියන ශික්ෂාව ඕනෑම උපසම්පදා භික්ෂුවකගේ ශික්ෂාව බවට පත් වෙනවා කියලා ඉස්සලා සඳහන් කරා. අදි සීල සික්ඛා, අදි චිත්ත සික්ඛා, අදි පඤ්ඤා සික්ඛා කියන තුනෙන් අදි සීල සික්ඛා කියලා කියන්නේ මෙන්න මේ උපසම්පදා සීලය. මේ නිසා ඤත්ති චතුත්ථ කර්ම උපසම්පදාවෙන් උපසම්පදා වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ සීලය තමයි උන්වහන්සේගේ ශික්ෂාව වෙන්නේ. ඉතින් මේ සීලය එහෙම නැත්නම් උපසම්පදා සීලය අපච්චක්ඛාය මේක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව. අපච්චක්ඛාය කියලා කියන්නේ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව. එහෙමනම් යම් භික්ෂුවක් ඉන්නවා ඥාති චතුත්ථ කර්ම උපසම්පදායෙන් උපසම්පදා වෙලා තියෙන්නේ. උන්වහන්සේ මේ උපසම්පදාව කිසිම ආකාරයකින් ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒ කියන්නේ මේ උපසම්පදාවේ තවදුරටත් ඉන්නවා. ඒ වගේම තවත් කාරණයක් කියනවා දුබ්බල්යාවි දුබ්බල්යං අනාවීකත්වා. තමන්ට මේ ශාසනයේ සීල සමාධි ප්‍රඥා ආදී ගුණධර්ම පුරා ගන්න නොහැකියාවක් දුර්වල බවක් තියෙනවා කියලා ප්‍රකාශයට පත් කරලා නැහැ කියලා කියනවා. එමනම් මේ ඇවතටපත් වෙන භික්ෂුව ගැන තමයි මේ පැහැදිලි කරන්නේ. යම් භික්ෂුවක්, ඒ කියන්නේ යම් ඥත්ති චතුත්ථ කර්ම උපසම්පදාවෙන් උපසම්පදා වෙච්ච භික්ෂුවක් අනිකුත් භික්ෂුන් වහන්සේලාත් එක්ක සමව හික්මෙන සිල්පදවලට හික්මිලා තමන්ගේ උපසම්පදා ශීලයේ කියන එක ප්‍රතික්ෂේප කරගන්නේ නැතිව තමන්ගේ මේ සීල සමාධි ප්‍රඥා ගුණධර්ම පුරා ගන්න තමන්ට අපහසුයි කියලා දුබල භාවයක් ප්‍රකාශ කරන්නේ නැතුව අන්න ඒ භික්ෂුන් වහන්සේ මෙවුන්දම් සේවනයකට යනවා නම් ඒක තමයි මේ සිල්පදයේදී ආවරණය කෙරෙන්නේ. ඒකයි කියන්නේ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්ලං අනාවීකත්වා මේ තුනන් ධම්මං පතිසේවෙය්‍ය. මෙවුන්දම් සේවනයක් කරනවා නම් අන්තමසෝ තිරච්ඡානගතාය යටත් පිරිසෙන් තිරිසන්ගත පුද්ගලයෙක් තිරිසන්ගත මාගමක් සමග වුණත් මෙවුන්දම් සේවනය කරනවා නම් පරාජිකෝ හෝති අසංවාසෝ පරාජිකාවතට පත් වෙනවා අසංවාස භාවයට පත් වෙනවා කියලා. ඉතින් මෙතනදී අපි මේ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්ලං අනාවීකත්වා කියන පද ගැන දීර්ඝ විවරණේ කරන්න ඕනේ. අපි ඒ විවරණේ පසුවට තියලා අපි මේ තුනන් ධම්මං පතිසේවීය කියන වචනයට ආවොත් එහෙම මෙවුන් ධම් සේවනය කරනවා කියලා කියන්නේ මොකද්ද? සඳහන් කරන්නේ
මෙවුන්දම් සේවනයේ කියන කාරණේ සඳහන් කරන යෝසෝ අසත් ධම්මෝ ගාම ධම්මෝ වසල ධම්මෝ දුට්ටුල්ලං ඕදකන්තිකං රහස්සං ද්වන්වේ සමාපatti කාන්තාවකුත් පුරුෂයෙකුත් කියන දෙදෙනෙක් යම්කිසි අසත් ධර්මයකට යෙදෙනවා නම් යම්කිසි ග්‍රාම්‍ය ධර්මයක් ගම්වැසියන්ගේ ධර්මයකට ඒ කියන්නේ ගිහි පුද්ගලයන්ගේ ධර්මයකට යෙදෙනවා නම් ඒ වගේම වසල ධර්මයක් කියලා මේක සඳහන් කරන පහත් කටයුත්තක් දුට්ටුල්ලං මේක නොමනා කටයුත්තක් ඕදකන්තිකං මේක දිය කිසෙන් අවසන් කරන්න ඕනේ කටයුත්තක් කරනවා ඒ කියන්නේ අපිරිසිදු දෙයක් මේක ඒ අපිරිසිදු කටයුත්තක් නම් රහස්සං මේක රහසේ සැඟවිලා කරන්න ඕන දෙයක් නම් මේ එලිපිට මහදවාල හැමතැනම කරන්න බැරි දෙයක් නම් අන්න එහෙම කරන්න බැරි ද්වන්ද්වේ සමාපත්තියක් දෙදෙනෙක් එකට එකතු වෙන සමාපත්තියක් සම්වාසයක් තියෙනවා නම් මෙන්න මේකට තමයි මෙවුන්දම් සේවනය කිරීම කියලා කියන්නේ කියලා සඳහන් කරනවා ඒ නිසා මේ කියන මෙවුන්දම් සේවනය කරනවා නම් ඒ මේ තුන ධර්මයේ පතිසේවති ඒක සේවනය කරනවා නම් සේවනය කරනවා කියන වචනය සඳහන් කරනවා යෝ නිමිත්තේන නිමිත්තං අංගජාතේන අංගජාතං අන්තමසෝ තිලපල මත්තම්පි පවේසේති ඒසෝ පතිසේවති නාම යම් කිසි භික්ෂුවක් නිමිත්තේන නිමිත්තං තමන්ගේ පුරුෂ නිමිත්තෙන් යම් කිසි ස්ත්‍රී නිමිත්තකට එම නැත්නම් අංගජාතේන අංගජාතං පුරුෂ අංගජාතයකින් ස්ත්‍රී අංගජාතයකට අන්තමසෝ අඩුම තරමේ තිලපල මත්තම්පි තල බීජයක මාත්‍රයක්වත් තල ඇටයක් කියලා කියන ඉතාම කුඩා ඇටයක් බීජයක් මේ තල බීජයක ප්‍රමාණයක් හරි ප්‍රවේශ කරනවා නම් තමන්ගේ යම්කිසි අර සඳහන් කරපු උපසම්පදා භික්ෂුවක් තමන්ගේ පුරුෂ ව්‍යංජනය ස්ත්‍රී අංගජාතයකට තල ඇට මාත්‍රයක් නමුත් ප්‍රවේශ කරනවා නම් මෙන්න මේකට තමයි මේ තුන ධර්මයේ ප්‍රතිසේවනය කරනවා කියලා කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කරනවා. ඉතින් ඒ පිවිසවීම කියන එක අදුම තරමේ අන්තමසෝ තිරච්ඡානගතායිපි. අදුම තරමේ තිරච්ඡානගත තිරිසන්ගත සත්වයක එක්ක නමුත් මේ කියන ධර්මයට එළඹෙනවා නම් කියනවා අස්සමනෝ හෝති අසක්කේ පුත්‍යෝ. අශ්‍රමණේක් බවට පත් වෙනවා නොමහණෙක් බවට පත් වෙනවා අශාක්‍ය පුත්‍රයෙක් බවට පත් වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් නොවන තත්ත්වයකට පත් වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඒ වාගේ පතිසේවණයකට යෙදෙනවා නම් අඩුමතරමේ තිරිසංගත ස්ත්‍රියක් සමග නමුත් කියනවා පරාජිකෝ හෝති අසංවාසෝ පැරදෙනවා කියලා කියනවා පරාජිකෝ හෝති කියන එක සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ යම් ආකාරයකින් පුරුෂයෙක් තමන්ගේ හිස සිඳුනා නම් ඒ හිස ඒ හිස සිඳුණු පුරුෂයා නැවත වාරයක් ඒ සිඳුණු හිස ගෙනල්ලා තමන්ගේ අර හිසසුන් කඳට බද්ධ කරලා එකට ශරීර බන්ධනය කරලා ජීවත් කරවන්න බෑ වාගේ තමයි මෙන්න මේ වරද සිද්ධ කරන භික්ෂුවක් තමන්ගේ සීලය අපිරිසිදු වෙනවා තමන්ගේ උපසම්පදාව නැති වෙනවා තමන් ශාසනයෙන් පැරදිච්ච කෙනෙක් බවට පත් වෙනවා ආයේ කවම කවදාකවත් මේ ශාසනයේ උපසම්පදාවක් ලබා ගන්න බෑ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ඒකයි කියන්නේ පරාජිකෝ හෝති අසංවාසෝ අසංවාස කියලා කියන අපි සඳහන් කරා මේ භික්ෂුව ප්‍රකෘති භික්ෂුන් වහන්සේලාත් සමග එකට විනය කර්ම කරන්ද එකට ප්‍රාතිමෝක්ෂ උදෙසන්ද ඒ වාගේම සමෝ හික්මෙන සිල්පදවල හික්මෙන්ද මේ භික්ෂුව සුදුසු නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ විදිහට අපිට සිල්පදයක් පිළිබඳව පදයෙන් පදේ භාග්‍යතුන් වහන්සේ විසින් ඉදිරිපත් කරපු විවරණයට තමයි කියන්නේ පදභාජනීය විවරණය කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මේ සිල්පදේ විවරණය කරගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසෙත් අපි කතා කරේ කොහොමද මේ සිල්පදයේ තවදුරටත් විවරණය කරන්න කියලා මේ පිළිබඳව දීර්ඝ විස්තර අපි මීළඟ වැඩසටහනදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ දීර්ඝ විස්තරයක් සිදු කළා පළමු ශික්ෂා පදය පරාජිකා සිල්පදය පිළිබඳව සහ ඒකට අදාළව කරුණු කාරණා පෙළගැස්මක් කරුණු හයක් ඔස්සේ පැහැදිලි කරමින් සිටින අවස්ථාවක තමයි අපි අද දවසේ වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලබන සතියේ වැඩසටහනෙන් මෙතනින් එහාට ඒ කරුණු කාරණා පෙළ ගැස්වීමට ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අද දවසේ වැඩසටහන සඳහා පින්වත් දායකත්වයේ ලබා දෙන පිරිසට පුණ්‍යානුමෝදනා කිරීමටයි අපි සූදානම් වන්නේ. කුරුණෑගල පාර රමුකන සිරිසේන රණසිංහ මහතා සහ එම බිරිඳ ශිලා ගුණතිලක මහත්මිය විසින් තමයි අද පුණ්‍යවන්ත දායකත්වයේ ලබා දෙන්නේ. මේ වැඩසටහන සඳහා සිරිසේන රණසිංහ මහතාගේ 85 වන උපන්දින නිමිත්තෙන් ඒ මහතාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම තමයි මෙම වැඩසටහනට පුණ්‍යවන්ත දායකත්වයේ ලබා දීමේ අරමුණ වෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා නමස්කාර පූරකව පුණ්‍යානුමෝදනාව සඳහා.
අදත් විනය නාම බුද්ධ ශාසනස් ආයු අපේ මේ විනය සංවර්ධන වැඩසටහනට දායකත්වය ලැබලා තියෙන්නේ කුරුණෑගල පාර රඹුක්කන සිරිසේන රණසිංහ මහතා සහ එම බිරිඳ ශීලා ගුණතිලක මහත්මිය. දැන් මේ අයගේ බලාපොරොත්තු බවට පත් වෙලා තිනවා සෙත් ප්‍රාර්ථනා කරන්න සිරිසේන රණසිංහ මහතාගේ 85 වන උපන්දිනයේ නිමිත්තෙන් මේ මහතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නිසා අද දවසේත් මේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට විනය පිටකයේ ඔස්සේ ධර්ම විනය කරුණු සම්නිවේදනය කරමින් සිද්ධ කරන්ට යෙදුණු මහා නර්ග ධර්ම දානමය කුසලයට දායකත්වයේ සැපීම නිමිත්තෙන් අපි පුණ්‍යානුමෝදනා කරනවා. සිරිසේන රණසිංහ මහතාට පුණ්‍යවන්ත උපන්දිනයක් වේවා. ඒ මහතාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදාපත් වේවා. ඒ වගේම තමයි බිරිඳ ශීලා රණසිංහ මහත්මිය ආදී කොට ඇති සෑම සියලු දෙනාටම මේ උදාර කුසලය තම සියලු දෙනාටම ඒ සියලු දෙනාටම සම්බුද්ධ ශාසනයේ ගුණධර්ම ප්‍රාගෙන උතුම් නිවනින් සැනසෙන්නටම හේතු වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. එහෙමනම් අදටත් අපි විනයෝ නාම බුදු ශාසනස් ආයු කියන වැඩසටහනින් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අදත් විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු වැඩසටහන සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමව වදාළ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරාධිපති මහා විහාර වංශාලංකාර පරිපත්‍ති විශාරද සද්ධර්ම කීර්තිශී සංඝසෝබන ත්‍රිපිටක විශාරද රාජකීය පණ්ඩිත අවසරයි පූජ්‍යපාද මහව ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කළ යුතුව තිබෙනවා. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා මේ මොහොතේදී ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර කරන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම උන්වහන්සේ පතන්නා වූ බෝධියකින් ඉක්මන් නිර්වාණය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනා වේවා කියලා උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම අදත් විනයෝ නාම බුද්ධ ශාසනස් ආයු විනය සම්වර්ණ දහම් කතිකාවත හමාර කරනවා. ලබන සතියේ සෙනසුරාදා උදෑසන 8ටත් බෞද්ධ යනාලිකාව ඔස්සේ මේ වැඩසටහන නරඹන්නට පින්වත් ඔබට ආරාධනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.